Hi, kohoma de? Mama Sonali Fonseca. Onna adha Hello Ladies YouTube channel ekey mama aawa. Ogalanta mage beauty routines, beauty secrets gana kiyalanne. Iting adha mage free day ek, off day ek. Iting adha gedarata vela inna dawasa. Etakota gedarata vela innakota mama follow karanne wenama beauty routine ekak. මොකද දැන් අපි හැමදාම වැඩට යනකොට මේ අපි කරන කාර්යයත් එක්ක අපේ රංගන ජීවිතෙත් එක්ක අපිට සාමාන්‍යයෙන් අපි හිර වෙන අපේ කාලයත් එක්ක. නමුත් අපි නිකන් ගෙදරට වෙලා ඉන්න දවසට මම නම් පෞද්ගලිකව කැමති ගොඩක් natural ingredients එක ස්වාභාවික දේවල් එක්ක ගොඩක් මගේ beauty routine එකට එකතු කරගන්න. ඉතින් මම අද ඔයගලන්ට කියන්න යන්නේ මගේ ඒ කියන්නේ ස්වාභාවික දේවල් එකතු කරගෙන මම කරන මගේ face pack එක ගැන. ඉතින් මේ face pack එකත් එක්ක මගේ beauty routine එක ගැන තමයි මම ඔයගලන්ට කියන්නේ. ඔන්න ඔයගලන්ට මේ face pack එක හදාගන්න හරිම ලේසි. මොකද මේ face pack එකට අවශ්‍ය වෙන හැම දෙයක්ම ඔයගලන්ට ඔයගලගේ kitchen එකේම හොයාගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දැන් මාත් මේ මට අවශ්‍ය වෙන හැමදේම මේ face pack එක හදාගන්න අවශ්‍ය වෙන හැමදේම ළඟට කරගෙන තියාගෙන ඉන්නේ. ඉතින් මේකේ තියෙන විශේෂ ingredient එකක් තමයි කඩලපිටි කියලා කියන්නේ. කඩලපිටි ගොඩක් හොඳයි හැමතෙම. මොකද කඩලපිටි වලින් පුළුවන් අපේ හැමේ තියෙන, يعني මැරිච්ච හැම තියෙන, ඒ මැරිච්ච හැම එක්ස්ෆෝලියේට් කරන්න හොඳ දෙයක් තමයි කඩලපිටි කියලා කියන්නේ. හොඳ natural ingredient එක කඩලපිටි කියන්නේ. ඉතින් මං සාමාන්‍යයෙන් මුළු ඇඟේම වගේ ගානවා. නමුත් දැන් මූණේ විතරක් ගාලා ඔයගලන්ට පින්නෙන හින්දා හැඳි එකමාරක් යූස් කරා. ඊට පස්සේ එකට එකතු කරගන්නේ යෝගට්. යෝගට් කියලා කියන්නේ ගොඩක් හොඳ මොයිස්චරයිසර් එකක් වගේම ආයත් එක්ස්ෆෝලියේට් එකක්. ඉතින් එතකොට යෝගට් එකිනුත් හැන්දක් විතර දාලා අපිට අවශ්‍ය වුණොත් තව වැඩිපුර දාගන්න පුළුවන්. ඊට පස්සේ හනි. එහෙම නැත්නම් පැණි. පැණි කියලා කියන්නේ ගොඩක් හොඳ මොයිස්චරයිසර් එකක්. සාමාන්‍ය කඩලපිටි මේ පැක් එක හැදුවාම පොඩ ඩ්‍රයි වෙන්න බලනවා. ඒකට ඒ ඩ්‍රයි වෙනකොට අපේ හැමේ තියෙන මොයිස්චරයිසර් එක රැක ගන්න නම් ස්වාභාවික natural ingredient එකක් විදිහට අපිට යූස් කරන්න පුළුවන් හනි. ඉතින් හනි වලිනුත් මාත්‍රාව يعني මෙෂර්මන්ට් එකක් නැහැ. බලලා අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. මම නම් ආසයි පොඩ වැඩිපුර හනි දාන එතකොට ගොඩක් හොඳට මූණ මොයිස්චරයිස් වෙලා තියෙන හින්දා. ඊට පස්සේ මම පෞද්ගලිකව කැමති දෙයක් තමයි දෙහි කියලා කියන්නේ. ඉතින් දෙහි සාමාන්‍යයෙන් ගොඩක් හොඳයි මූණ පෑපත් කරන්න, ඒ වගේම මූණ එක්ස්ෆොලියේට් කරන්න, පිරිසිදු කරන්න. ඉතින් මේ හැම දෙයකටම දෙහි හොඳයි. දෙහි බින්දු දෙක තුනක් විතර දාගන්න. මොකද ගොඩක් දාන්න එපා. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕන දෙය දෙහි ගාලා දෙහි දැම්මට පස්සේ අවුවට යන්න එපා. පොඩ්ඩක් ගිය ඇතුළට වෙලා ඉන්න. ඉතින් දැන් මේ ඔක්කොම දේවල් ටික මේ විදිහට කලවම් කරගන්න. මම පිටි පොඩ්ඩක් වැඩියෙන් දාගෙන තියෙනවා. අපි ඊට පස්සේ ඒක අවශ්‍ය විදිහට හදාගමු. ඉතින් මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. ඒ වගේම පොඩ්ඩක් අඩුපාඩු තියෙනවා නම් එහෙම ඒකට තව ඇඩ් කරගන්න පුළුවන් ඔය පැණි යෝගට් වගේ. ඉතින් ඒ වගේම තමයි මට කියන්න අමතකන මේක කරනකොට ගොඩක් පිරිසිදුකම ගොඩක් ඉම්පෝර්ටන්ට්. මොකද මේක අපි මූණේ භාවිත කරන දෙයක් හින්දා අපි අනිවාර්යයෙන්ම අපේ පිරිසිදුකම කියන්නේ විශේෂයෙන්ම අපි පාවිච්චි කරන බෝල් එකේ ඊට පස්සේ හැඳිවල මේ හැම දෙයකම පිරිසිදුකම අංක 1. ඉතින් මේක දැන් මගේ පැක් එක නම් හොඳට මික්ස් වෙලා තියෙනවා. දැන් ඉතින් කරන්න ඕනේ අපේ මූණ හොඳට පිරිසිදු කරගෙන ඊට පස්සේ තමයි මේ පැක් එක ආලේප කරන්නේ. ඉතින් ඕනම ෆේස් පැක් එකක් යූස් කරන්න කලින් අපි අපේ මූණ හොඳට පිරිසිදු කරගන්න ඕනේ. මොකද අපි දන්නේ නැහැනේ කුණු බිල් තියෙන පුළුවන්, මේකප් තියෙන පුළුවන්. ඉතින් මේ හැම දෙයක් හින්දම හොඳට මූණ පිරිසිදු කරන්න ඕනේ. ඉතින් මමත් මගේ ෆේස් පැක් එක යූස් කරන්න කලින් දැන් මූණ හොඳට පිරිසිදු කරගන්න යන්නේ. ඊට පස්සේ දැන් අපි අපේ ෆේස් පැක් එක යූස් කරනවා. මේ ෆේස් පැක් එක අපිට පුළුවන් පින්සලකින් හරි නැත්නම් අතින් හරි හොඳට පිරිසිදු කරගත්ත ඇඟිලි වලින් අපිට පුළුවන් යූස් කරන්න. මම නම් සාමාන්‍යයෙන් මගේ ඇඟිලි දෙකෙන් තමයි මේ ආලේපනය කරන්නේ. ඉතින් මේ ආකාරයට මේ උඩ අතට අපි ෆේස් පැක් එක
ආලේපනය කරනවා. මේකේ දැමහෙමයි මේක අපි විනාඩි 10ක් 15ක් වගේ තමයි තියන්න ඕනේ. මොකද ගොඩක් වෙලා තිබුණොත් හැම ගොඩක් ඩ්‍රයි වෙන්න බලනවා. ඒක හින්දා විනාඩි 10ක් 15ක් විතර තියාගත්තාම හොඳටම ඇති. ඉතින් දැන් තියෙන්නේ මේ ෆේස් පැක් එක යූස් කරලා විනාඩි 10ක් 15ක් ඔන්න අද ඔයගලන්ට මම කිව්වේ මගේ ස්කින් කෙයාර් රූටින් එකේ සීක්‍රට්ස් ටිකක් ගැන. හැබැයි ආයේ දවසක හැලෝ ලේඩීස් එකෙන්ම ඔයගලන්ට මගේ මේකප් රූටින් එක ගැන කියන්න. එහෙනම් බයි.